එක ස්මාර්ට්ෆෝන් එකක් ගත්තොත් දිගටම අප්ග්‍රේඩ් වෙද්දී එකම බ්‍රෑන්ඩ් එකෙන් හොයන තවත් එක ස්මාර්ට්ෆෝන් බ්‍රෑන්ඩ් එකක් තමයි මේ Vivo කියන්නේ. මේකට හොඳම උදාහරණය තමයි සාමාන්‍යයෙන් Vivo ගත්ත කෙනෙක් මේකේ මේ තියෙන ඩිසයින් එකට. ඒ වගේම මේකේ ගන්න තියෙන software experience එකට. විශේෂයෙන්ම මේකේ තියෙන කැමරා එකට. මෙන්න මේ දේවල් වලට අබ්බැහි වුණාම ගොඩක් වෙලාවට ඊගාවට අප්ග්‍රේඩ් වෙන්නේත් Vivo ස්මාර්ට්ෆෝන් එකකටම තමයි. ඉතින් ඒක Vivo ෆෑන්ස්ලා හොඳටම දන්නවා ඇති. ඉතින් මගේ අතේ තියෙන්නේ මේ අවුරුද්දට ශ්‍රී ලංකාවේ නිල වශයෙන් නිකුත් කරන අලුත්ම Vivo V30 කියන මේ ස්මාර්ට්ෆෝන් එක. මේක මිඩ් රේන්ජ් එකේ හයි එන්ඩ් ස්මාර්ට්ෆෝන් එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ මේ වෙනකොට මාකට් එකේ තියෙන ඕනම ඇප් එකක් ඕනම ගේම් එකක් කිසිම අවුලක් නැතුව මේ ෆෝන් එකේ රන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම 12GB RAM එකක් එක්ක තවත් 12GB එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන් හැකියාව හම්බෙනවා. මේකේ විශේෂම දේ තමයි කන්ටෙන්ට් ක්‍රියේෂන් වලට, ෆොටෝග්‍රැෆි වලට, ඒ වගේම සෙල්ෆි වීඩියෝ කැප්චර් කරන්න මේකේ තියෙන මේ සුපිරි ෆීචර්ස්. මේකේ තියෙන කැමරා ලෙන්සස් ගැන අපි පස්සේ කතා කරමු. ඔයාලට පේනවා ඇති සෙල්ෆි එකට අමතරව මෙන්න මේ විදිහට ඕරල් ලයිට් එකක් අපිට මේකෙදි බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේකේ කලර් එකක් මෙන්න මේ විදිහට චේන්ජ් කරන්න පුළුවන්. ලෝ ලයිට් වලදී ෆොටෝස්, වීඩියෝස්, ඒ වගේම TikTok, YouTube හදන අයට, කැමෝ වල ෆොටෝ වීඩියෝස් ගන්න අයට හැම කෙනෙකුටම මේකෙන් ගොඩක් වැඩ ගන්න පුළුවන්. අද අපි කතා කරමු Vivo V30 ස්මාර්ට්ෆෝන් එක මොන වගේද කියලා. මේක තමයි Vivo V30 බොක්ස් එක. ඔයාලට පේනවා ඇති මේගොල්ලෝ මෙන්න මෙතන ලස්සනට V30 එක රවුම් කරලා තියෙනවා. මේගොල්ලන්ගේ මේ ලස්සන ලයිට් එක නිසා තමයි මෙන්න මේ වගේ දෙයක් කරන්න ඇත්තේ කියලා තමයි මම නම් හිතන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන ගහලා දිනවා Vivo V30 5G කියලා. ඒ වගේ මේගොල්ලන්ගේ තවත් ඔෆිෂියල් ස්මාර්ට්ෆෝන් ලොගෝ එක ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේ මේකේ බෑක් එකේ ඔයාලට පේනවා ඇති විශේෂම මේකට 12GB RAM එකක් තියෙනවා. හැබැයි ඔයාලා දන්නවද මේකට තව එක්ස්ටෙන්ඩ් කරගෙන තව 12GB වැඩි කරගන්න පුළුවන්. ඊළඟට ඔයාලට පේනවා ඇති 256GB කියන ස්ටෝරේජ් එකත් එක්ක තමයි මම අරගෙන තියෙන්නේ. ඒ වගේම මේකේ කලර් එක green. විශේෂයෙන්ම මේක peacock green කියලා තමයි මේගොල්ලෝ හඳුන්වන්නේ. ඔයා මාකට් එකට ගියොත් ඇත්තටම මේකෙදි කලර්ස් දෙකකින් මිලදී ගන්න පුළුවන්. එකක් තමයි peacock කලර් එක, peacock green කියන කලර් එක. අනිත් එක මේ noble black කියන කලර් එකනොත් මේක මිලදී ගන්න පුළුවන්ලු ශ්‍රී ලංකාවේදී. මේක අන්බොක්ස් කරනකොට ඔයාලට පේනවා ඇති මුලින්ම අපේ ෆෝන් එක තියෙනවා. ෆෝන් එක අතර ගත්තම ඔයාලට පේනවා ඇති ගොඩක් ලස්සනට අපි අර කතා කරපු peacock green කලර් එකත් එක්ක මේක බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට පේනවා ඇති මේ ට්‍රේ එක අයින් කරගත්තට පස්සේ මෙතන තියෙනවා බැක් කව එකක්. මේ ෆෝන් එකේ ආරක්ෂාවට මේ ට්‍රාන්ස්පේරන්ට් බැක් කව එක ගොඩක් හොඳයි. එතකොට ෆෝන් එකේ කලර් කැමහත් එළියට ලස්සනට පේනවා. ඔයාලට මේක මේ විදිහට දාගන්න පුළුවන්. පෙපර්ස් ටික අයින් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ වොට් 80කින් ෆාස්ට් චාර්ජ් කරන්න පුළුවන් මෙන්න මේ වගේ සුපිරි චාර්ජින් ඇඩැප්ටර් එකක් හම්බ වෙනවා. ඔයා දන්නවා මේ වෙනකොට ගොඩක් ස්මාර්ට් ෆෝන් වලට මේ චාර්ජින් ඇඩැප්ටර් එක හම්බ වෙන්නේ නැහැ. නමුත් Vivo වල තාම අපිට ඒක මෙන්න මේ විදිහට දීලා තියෙනවා. ඊළඟට අපිට USB type C කේබල් එකක් තියෙනවා. අවසානයට තමයි SIM removal tool එක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි බලමු ෆෝන් එක මොන වගේද කියලා. ෆෝන් එක අතට ගත්ත ගමන් ඔයාලට පේනවා ඇති මේ ලස්සන green color එක මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඇත්තටම මෙතන පොඩි text එකක් තියෙනවා වගේ පෙනුනට ඔයාලට මේක අත ගන්නකොට මේ එකම surface එකක් විදිහට අපිට බලා ගන්න පුළුවන්. ෆෝන් එක අපි හිතනවට වඩා ගොඩක්ම slim. ඔයාලට පේනවා ඇති ගොඩක් premium ගතියක් එන විදිහට, හොඳ grip එකක් තියෙන විදිහට, පළල අඩු උසින් වැඩි ෆෝන් එකක් විදිහට තමයි ෆීල් වෙන්න තමයි මේ ෆෝන් එක Vivo V30 ෆෝන් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඇත්තට මේ ෆෝන් එකේ උස සහ පළල මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ෆෝන් එකේ ඝනකම ගැන මෙන්න මේ විදිහ ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. ෆෝන් එකේ බර ග්‍රෑම් මෙච්චරක් විතර. නමුත් ෆෝන් එක හොඳට අතට ග්‍රිප් එකක් තියෙන, හොඳට හැන්ඩල් කරන්න පුළුවන් ෆෝන් එකක් විදිහට අපිට ලේසියෙන්ම හඳුන්වන්න පුළුවන්. ෆෝන් එකේ උඩ ඔයාලට පේනවා ඇති ප්‍රොෆෙෂනල් පෝට්‍රේට් කියලා ගහලා තියෙනවා. මෙන්න මේ මයික්‍රෝෆෝන් එකත් එක්ක මේක නොයිස් කැන්සලේෂන් මයික්‍රෝෆෝන් එක. මේ තියෙන්නේ වොලියුම් රොක එක, පවර් බටන් එක, වම් පැත්තේ මොකුත්ම නැහැ. මේකේ යට ඔයාලට පේනවා ඇති ස්පීකර් ග්‍රිල් එකක් තියෙනවා. මේ ෆෝන් එකට තියෙන්නේ මොනෝ ස්පීකර් එකක්. අපිට සින්දුවක් අහනකොට, ගේම් එකක් ප්ලේ කරනකොට, වීඩියෝ එකක් බලනකොට මේ ස්පීකර් එක විතරයි වැඩ කරන්නේ. ඊළඟට ඔයාලට පේනවා ඇති මෙතන USB type C port එකක් තියෙනවා. මේන් මයික්‍රෝෆෝන් එක තියෙනවා. SIM tray එක තියෙනවා. SIM tray එක එළියට ගත්තාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට SIM දෙකක් විතරයි මේකට දාන්න පුළුවන්. micro SD card එකක් දාන්න බෑ. අනිත් විශේෂම දේ තමයි මේක V30 5G කියන ෆෝන් එක.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මාකට් එකේ 5G SIM දෙකම එකවර 5G වැඩ කරන ස්මාර්ට්ෆෝන් අඩුයි. ඔයාට 5G SIM දෙකක් දාගෙන මේක හොඳටම එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. කොහොම නමුත් අපිට ලේසියෙන්ම මේ ෆෝන් එක සෙටප් කරගන්න පුළුවන්. ෆෝන් එක සෙටප් කරගද්දිම අහනවා මේකේ ආරක්ෂාවට ඔයා PIN නම්බර් එකට අමතරව මොනවද දාන්නේ කියලා. ඔයාට පේනවා ඇති මේකේ ස්ක්‍රීන් එකේම තමයි fingerprint scan එක තියෙන්නේ. මේක ගොඩක් quick fast unlock වෙනවා. ඒ වගේම ඔයාට අවශ්‍ය නම් මේ selfie camera එක පාවිච්චි කරලා face ID එක විදිහටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ෆෝන් එකේ වැදගත්ම කොටස තමයි මෙන්න මේ කොටස. මේක තමයි Vivo V30 ෆෝන් එකේ කැමරා එක. ඔයාට පේනවා ඇති මේකේ උඩ optical image stabilizer පහසුකම තියෙන මෙගාපික්සල් 50ක ලෙන්සස් දෙකක් තියෙනවා. එකක් වයිඩ් එකක් අනික අල්ට්‍රා වයිඩ් එකක්. ඊට අමතරව ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ රින් LED ෆ්ලෑෂ් එක. සාමාන්‍ය ෆ්ලෑෂ් එක තියෙනවා. මේ තියෙන අනිත් හැම ෆෝන් එකකම තියෙනවා වගේ ෆ්ලෑෂ් එකක්. නමුත් ඔයා ෆොටෝ එක ගන්න කලින් ඉඳන්ම ඒකේ වර්ණ ගැන, අඳුරෙදි ෆොටෝ ගන්න එක ගැන, ඒ වගේම ලෝ ලයිට් ෆොටෝග්‍රැෆි ගැන උනන්දු වෙනනම් ඔයාට මේ රින් එක ගොඩක් වැදගත් වෙනවා. විශේෂයෙන්ම මේකේ ෆොටෝ එකක් ගන්න කලින් ඔයාට මෙන්න මේ විදිහට රින් එක ඔන් කරගන්න පුළුවන්. ඒ වගේම ෆ්ලෑෂ් එක ඔන් කරනවට අමතරව මේකේ තියෙන කලර් එක ඔයාට මෙන්න මේ විදිහට කහ පාටත් සුදු පාටත් අතර මෙන්න මේ විදිහට මාරු කරන්න පුළුවන්. ෆොටෝග්‍රැෆි වීඩියෝග්‍රැෆි කරන කෙනෙක් නම් ඔයාට හොඳ අවබෝධයක් තියෙනවා මේ කලර්ස් වලින් කොහොමද වැඩ කරන්නේ කියලා. නමුත් ඔයාගේ ඇහැට පේන දේ බලලා ඔයාට ලස්සන ෆොටෝ එකක් වීඩියෝ එකක් කැප්චර් කරන්න මෙන්න මේ ෆීචර් එක ගොඩක් වැදගත් වෙනවා. ඔයා මේකේ ෆොටෝ එකක් කැප්චර් කරන්න සූදානම් වෙනකොට වෙන ෆෝන්ස් වල තියෙන ෆ්ලෑෂ් ඔන් ඔෆ් ඔටෝ විතරනේ. නමුත් මේකෙදි ඔයාට අවුල් ලයිට් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. කහපාටත් නිල් පාටත් සුදු පාටත් අතර ලස්සනට මාරු කරන්න පුළුවන්. ඔයා ෆොටෝ ගන්න ෆොටෝ එකට තවත් ගුණාත්මකභාවය වැඩි කරන්න, ඒකට තව ෆීල් එකක් දෙන්න මෙන්න මේ අවුල් ලයිට් එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම ෆොටෝස් වලදී විතරක් නෙමෙයි, විශේෂයෙන්ම වීඩියෝ වලදීත් ඔයාට මේක මෙන්න මේ අවුල් ලයිට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට පේනවා ඇති දැන් මේකෙදී නයිට් මෝඩ් තියෙනවා, පෝට්‍රේට් මෝඩ් තියෙනවා, ෆොටෝ වීඩියෝ සහ මයික්‍රෝ මූවීස් වෙනම තියෙනවා. මේ තමයි විශේෂයෙන්ම TikTok, Reels, Stories හදන අය වෙනුවෙන්ම තියෙන ෆීචර්ස් ටික. මම හිතන්නේ ඔයා සාමාන්‍යයෙන් TikTok කරන කෙනෙක් නම්, ෆුඩ් ඒ වගේම ට්‍රැවල්, ස්පෝර්ට්ස් වලට වෙන වෙනම වීඩියෝ හදන කෙනෙක් නම් මේකේ මේ විවිධ එෆෙක්ට්ස් පාවිච්චි කරලා ඔයාට ඉන්ස්ටන්ට් එවෙලෙම ඉක්මනින්ම මෙන්න මේ වගේ දේවල් හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට අමතරව ඔයාලට පේනවා ඇති පැනොරාමා, ස්ලෝ මෝෂන්, ටයිම් ලැප්ස්, ප්‍රෝ මෝඩ් එක, ඇස්ට්‍රෝ, ෆුඩ්ස්, ඩුවෙල් වියු, ස්නැප්ෂොට් වගේ අමතර ෆීචර්සුත් මේ කැමරාවේ පැක් කරලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාට මේක ලස්සනට මේ විදිහට අල්ට්‍රා වයිඩ් නැත්නම් ගොඩක් ලොකු වියු එකක් තියෙන ෆොටෝ එකක් කැප්චර් කරන්න පුළුවන්. ඒ වගේම ස්ටෑන්ඩඩ් එකට අමතරව ඔයාට 2x දක්වා zoom කරලා ලස්සන ෆොටෝ එකක් කැප්චර් කරන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන මේ විවිධ ෆිල්ටර්ස්, ඒ වගේම මේකේ ලයිට් එක දාලා තව වැඩ කෑලි මේ හැම දෙයක්ම පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ඔයාට තේරෙනවා ඇති මේ ෆෝන් එක සම්පූර්ණයෙන්ම කැමරා එකට ගොඩක් ලොකු ෆෝකස් එකක් දීලා නිර්මාණය කරපු ෆෝන් එකක් බව. ඔයා ගන්න ෆොටෝස් පවා මේකෙදි මෙන්න මෙහෙම එඩිට් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. කොහොම නමුත් මේකේ ගේමින් මෝඩ් එකක් තියෙනවා. මේකෙන් ඔයාට තේරෙන දේ තමයි මේක කැමරා එකම ෆෝකස් කරලා විතරක් නෙමෙයි ගේම්ස් ප්ලේ කරන්නත් වෙනමම නිර්මාණය කරපු එකක්. එතකොට ඒකට අවශ්‍ය සොෆ්ට්වෙයාර් හැම ඔයාට මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ෆෝන් එක කොහොමත් IP54 ඩස්ට් ඇන්ඩ් ස්ප්ලෑෂ් රෙසිස්ටන්ට් පහසුකමත් එක්ක තමයි එන්නේ. මේකට තියෙන AMOLED ස්ක්‍රීන් එක අඟල් 6.78, මේකෙදි HDR10 Plus පහසුකම, 120 Hz refresh rate එක, 1260x2800 pixel resolution එක. ඇත්තම 1.5K screen එකක් කියලා අපිට මේක හඳුන්වන්න පුළුවන්. මෙන්න මේ වගේ සුපිරි screen එකක් තියෙනවා ඔයාලට හැම වැඩක්ම ක්ලේසියෙන්ම කරගන්න. මේකට තියෙන්නේ Qualcomm Snapdragon 7 Gen 3 mid range එකේ high end processor එකක්. ඒ වගේම RAM එක 12GB තියෙනවා. ඔයාලට අවශ්‍ය නම් තවත් 12GB storage එකෙන් extend කරගෙන 24GB වලට පාවිච්චි කරන්න පුළුවන්. Multitasking වලට එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. Adreno 720 කියන GPU එකත් එක්ක තමයි මේ ෆෝන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. Android 14 customize කරලා හදපු FunTouch OS 14 වල ගොඩක් smooth, ඒ වගේම ගොඩක් හොඳට perform කරන, ගොඩක් efficiency එකක් තියාගෙන වැඩ කරන්න පුළුවන් customize OS එක අපිට මේකෙදි බලා ගන්න පුළුවන්. මේකෙත් වැඩ කෑලි ගොඩක් තියෙනවා. කොහොම නමුත් මේකට තියෙනවා 5000 mAh massive battery එකක්. වොට් 80ෙන් මේක charge කරනකොට වඩා විනාඩි 45කින් 50කින් විතර වගේ full බිඳුවේ නම් 100% charge කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ battery life එකත් වැඩි කාලයක් වඩ පාවිච්චි කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. power save කරන්න ultra power save වගේ පහසුකමුත් එක්ක තමයි මේ ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. කොහොම නමුත් Android ෆෝන් එක අනිවාර්යයෙන්ම තිබිය යුතු Wi-Fi, Bluetooth, මෙන්න මේ sensors ටික, මෙන්න මේ හැම දෙයක්ම pack කරලා තමයි අපිට Vivo V30 මේ ෆෝන් එකත් ශ්‍රී ලංකාවේදී මිලදී ගන්න පුළුවන් වෙන්නේ.
දෙන්නේ. ශ්‍රී ලංකාවේදී මේකේ මිල ගණන් කොහොමද කියන එක මම කමෙන්ට් සෙක්ෂන් එකේ සහ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒ වගේම මම කැමති දැනගන්න ඔයා Vivo V30 smartphone එකේ කැමතිම feature එක. මේ ලස්සන display එකද නැත්නම් software experience එකද මේකේ තියෙන superior camera setup එකද එහෙම නැත්නම් මේකේ performanceද පල්ලිය කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. ඒ වගේම ඔයා මේ වෙනකොටත් Vivo එකක් පාවිච්චි කරනවා නම් ඒකේ තියෙන හොඳ ගතිගුණ ඒකේ තියෙන experience එක ගැන පහල කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න අමතක කරන්න එපා. සුපුරුදු විදිහට අදත් සිංහල ගීක්ෂත් එක්ක එකතු වුණාට ඔයාලට ගොඩක් ස්තුතියි. තවත් මේ වගේ videos බලන්න නම් ඔයාලට පුළුවන් YouTube app එකේ Chanux bro කියලා search එකක් දාන්න. පහල subscribe button එක subscribe කරලා නම් තියෙන ප්‍රශ්නයක් නැහැ. නැත්නම් ඔයාලට පුළුවන් subscribe කරලා notification bell icon එක click කරන්න. video එකට කැමති නම් like එකක් දාන්න. ඊගව සිංහල ගීක් show එකෙන් 1 minute හම්බෙමු.